පක්ෂබේදයෙන් තොරව තනතුරු පස කලා මා වෙනුවෙන් නීගමු උප්පත් රෝගී ජනතාවට සේවාවක් ඉදිරිීමේ ආරම්භක වැඩසටහන මම අද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පාදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජික සේනාරත්න සෞඛ්‍යගරු ඇමතුමාගේ පුත්‍රරත්නය චතුර සේනාරත්න මැතිතුමා මාගේ ඉල්ලීම පිළිගෙන එතුමාගේ කාර්ය බහුලතාවය අද පෝයදින තිබෙන පුණ්‍ය කර්මයන් සියල්ලම වඩා මාගේ ආරාධනයට මුල් තැන දීලා අද මෙතනට පැමිණීම ගැන මා එතුමාට අවංකවම ස්තුතිවන්ත වන අතර ඒ වගේම මට මේ කර්තව්‍යය කරගැනීමට මීගමුව දොන් බොස්කෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක දරු පින්තෝ ගියතුමාටත් ඒ සිස බලකායටත් මාගේ ස්තුතිය පුද කරන අතර ඒ වගේම මාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලුම සංවිධායක මහත්වරුන් ඒ වගේම මට සහය දක්වන පිරිස් මෙතනට පැමිණිලා මේ වැඩකටයුත්තට සහය දක්වීමට පැමිණීම ගැන මම මුලින්ම ඔබ සියලු දෙනාගෙන්ම ස්තුතිවන්ත වන අතර මේ පටන් ගන්නා මාගේ මේ වැඩසටහන මම මීගමුව පුරා සම්පූර්ණයෙන්ම මේ ඩෙංගු මර්ධනය නවතිනතුරු මා මේ වැඩසටහන ගෙනියන්නට කටයුතු කරන බව මේ අවස්ථාවේ මම ප්‍රතිඥාවක් වශයෙන් දී සිටිනවා. ඒ වගේම අද මීගමුව තුළ රෝගීන්ගේ වැඩිවීම ආරෝග්‍ය ශාලාවට තිබෙන තදබදය ඒ වගේම ආරෝග්‍ය ශාලාවට තිබෙන අඩුපාඩුකම් අපි සියල්ලම ගරු මන්ත්‍රීතුමා හරහා එතුමාගේ ගරු අමාත්‍ය පියාණන්ගෙන් සියලු දෙයක්ම අපි ඉටු කරගන්නට මම හිතන්නේ මේ අවස්ථාවේදී එතුමා සහ එතුමාගේ ප්‍රියාටත් තාමත්ම සානුකම්පිත හදවත් තියෙන මහජනතාවගේ ගඳ සුවඳ හඳුරන පුද්ගලයෝ වශයෙන් තමයි මම මෙතුමාව ඇලුම් කොට මගේ දරුවෙක් වශයෙන් සිටියත් මම සලකලා වැඩ කටයුතු කරන්නේ. මම දකිනවා මෙතුමාගේ මම ළඟින් ඇසුරු කළ කාලය තුන මම මෙතුමාට කළ දේශපාලන මෙහෙය තුළ මම මෙතුමා තෝරගත්තේ ලංකාවේ ඉදිරි දේශපාලන නායකත්වයට සුදුසුයි කියන මතය පෞද්ගලික මතයක් වශයෙන් මගේ තිබෙන නිසා තමයි මම මෙතුමා තෝරගෙන මෙතුමා සමග මේ ගමන ඉදිරියට යන්නේ. ඒක නිසා මා එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මට කිසිම ප්‍රතිපාදනයක් අවශ්‍ය නැහැ. ගරු මන්ත්‍රීතුමා මට ඕන කරන්නේ මීගමේ පීඩිත ජනතාව, දුප්පත් ජනතාව, අහිංසක ජනතාව යහමගට ගෙනියලා, සුමගට ගෙනියලා මීගමුව පිරිසිදු නගරයක් කරන්න චේතනාව මාහට සඵල කරගන්න ලැබූ දිනයට මාගේ දුෂ්පටික ගියත් මට කිසිම දුකක් කරදරයක් නැහැ කියන එකයි මම මේ අවස්ථාව කරන්නේ. ඒක තමයි ජනතාව එක්ක අනුබද්ධ වෙලා ජනතාවගේ දුක සමග ඉඳලා මාත් උපතින් දුප්පත් පුද්ගලයෙක් වශයෙන් මම මේ කාර්යාවයට දීලා සිටිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ මීගමු ආරෝග්‍ය ශාලාවට පැමිණිලා එතුමා ඒ කළ සේවාව, එතුමා ඒ කළ මීගමුව ජනතාවට කළ ඒ අගය කිරීම ගැන මම එතුමාට අවංකව මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියටත් මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. මා වගේ පිරිසිදු පුද්ගලයෙක් මීගමු නගරයේ ප්‍රධාන සංවිධායකවරයා වගේ පත් කිරීම ගැන ඒ වගේම මේ පත් කරපු අදහස මා එකසිතින්ම ඉෂ්ට කරන බවත් මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම හිතනවා මං වචන ස්වල්පයක් මේ අවස්ථාවේ ආමන්ත්‍රණය කරන්න කරු මාධ්‍යතුමාට මම ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීගමු ආසන ප්‍රධාන සංවිධායක ලලිත් පෙරේතුමා ප්‍රමුඛ සියලුම අපේ වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සියලුම හෙදකාර මණ්ඩලය, සියලුම රෝවල් කමිටුව ඇතුළු සියලුම මේ සංවිධායක මහත්ම මහත්මීන්ගෙන්ද ආදරණීය මාධ්‍ය සෞහෘදයන් ඇතුළු මේ කාර්යභාරයට උර දෙන්නට පැමිණි දයාබර සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන්ම දුවා දරුවන් සියලු දෙනාගෙන්ම අවසරයි. කතා කරන්න ඕන කාලවකවානුවක් නෙමෙයි මේ රටේ. අපි වගේම තවත් කොට්ටාශයක් මේ ඩෙංගු වදුරෙන් මහත් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක මහත් වූ දේශපාලන පරමාදර්ශයක් තමයි මේ තමුන්නාංශලා ඉදිරියේ ලලිත් පෙන්සිල් මැතිතුමා තබන්නේ. මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා හැටියට එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණ චතුර සේනාරත්නව ගෙන්නලා එතුමාගේ මීගමු රෝවල
මේ පුරවරයට ඒ අවශ්‍ය කරන ඒ මැදිහත්වීම ඒ ක්‍රමදාන කටයුත්ත සිදු කිරීමට අත්වැල් බැඳ ගැනීම. ඉතින් මේක තමයි මේ රටේ දේශපාලනය තුළ සිදු කළ යුත්තේ. ඒකින්ද මෙවැනි ජාතික ව්‍යසනයකදී මේ දේවල් මැඩපැත්වීම සඳහා පක්ෂ බේදයකින් තොරව ජාති ආගම් කුල බේදයකින් තොරව අපි එකවන්න අත්වැල් බැඳගෙන එක මනුෂ්‍ය කොට්ටාසියක් ඇටියට මේ අභියෝගයන් ජයගත යුතුය තියෙන කාලයක්. එම නිසා ඒ සියල්ල ඉදිරියට අරගෙන යන්න මේ අද තබන මේ ආදර්ශය මුළු මේ බස්නාහිර පළාත පුරාම ව්‍යාප්ත වෙලා මෙවැනි ඒ ක්‍රියාදාම තුළින් මේ ඩෙංගු ව්‍යසනය මර්ධනය කිරීමටත් ඒ ජනතාවට නිරෝගී සම්පන්න සෞඛ්‍ය සේවයක් ලබා දීමටත් මේ රජයේ ප්‍රධානයේ සියලුම අයට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා තමන්ගේ ශ්‍රමය ධනය කාලය කැප කිරීමට අපිත් සමග අත්වැල් බැඳගත්ත මේ සෞර්ධයන් ඇතුළු සියලුම අයට මං කිසනම ආචාර කරමින් කමුන්නාන්සලා අපිත් සමග දිගටම මේ ආකාරයේ ඉදිරි ගමනක් යන්න අත්වැල් බැඳගන්න. මොකද මේ සියලු බාධක කරදර හමුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ලෙඩ කාර්ය මණ්ඩලය අසීමිත සටන්කාමිත්වයකින් යුතුව ඒ දැවැන්ත සේවයක් සිදු කරනවා මේ වකවානුව තුළ. ඉතින් ඒ සියලු අභියෝග එක්ක තමයි මේ රටේ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවයේ ඒ පරමාර්ථ ඉදිරියට ඇරගෙන යන්නට අද මේ රජය කටයුතු කරමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කළ හැකි සෑම දෙයක්ම අපිට ගත හැකි සෑම තීන්දුවක්ම ගැනීමට නොපසුබට විදියට දෙපාරක් හිතන්න ඇති විදියට අධිකරු ජනාධිපතිතුමත් ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාත් මුළු මහත් රජයත් ක්‍රියාත්මක වෙන මොහොතක්. ඉතින් ඒ සියලු දේවල් එක්ක තමුන්නාන්සලා අපි එකවන්න අත්වැල් බැඳගෙන මේ ගමන ඉදිරියට යන්නට අදිටන් කරගනුමු ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සලා සියලු දෙනාටම සාර්ථක අනාගතයකට ප්‍රාර්ථනා කරමින් මම නියත වෙනවා ආ
බලම ඉෂ්ටා පනස ඉෂ්ටා පනසක අපි නවත්තවා කියලා ඉෂ්ටා පනස ඉෂ්ටා පනසක අපි නවත්තවා කියලා ඒ මිය දෙන්නට පෙර සංවිධානයේ ඒ ප්‍රජා කාර්ය සඳහා මගේ දායකත්වය ලබා දීම ඉතින් 100කට අධික ස්වේච්ඡා බලමුළුවක් සමග මේ රෝවල පිරිසුදු කිරීමෙන් ඒ සඳහා අවශ්‍ය කරන ඒ ශ්‍රමදාන කටයුතු සඳහා දායකත්වය ලබලා දුන්නා. ඉතින් ඉස්සෙල්ලම ඒ සියලුම ස්වේච්ඡා බලකායටත් ලලිත් ටෙන්සිල් මැතිතුමාටත් අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද නිරීක්ෂණය තුළින් ඇත්තටම දිගින් දිගටම මේ සත්මහල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මන් කිරීම සඳහා අපි විශාල ලෙස මැදිහත් වුණා. දැන් මේ වෙනකොට ඒකේ සම්පූර්ණ තට්ටුවක් ඉතාමත්ම ඉක්මනින් නැවත සේවාව සැපයවීම සඳහා සෞඛ්‍ය සේවාව කටයුතු සඳහා ලබා දීලා තියෙනවා. මේ මාසේ 30 වෙනිදා වෙනකොට තව තට්ටුවක් ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු ඒ රජයත් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවත් මේ වෙනකොට දිවාරය නොබලා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් ඒ වාතාවරණය තුළ ඒ තිබ්බ තදබදය දැන් යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. නමුත් විශාල වශයෙන් ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය සේවයේ ඒ ඉදිරි කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව ස්වේච්ඡා සංවිධාන සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයත් හෙද කාර්ය මණ්ඩලයත් අනෙකුත් ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියල්ල දිවාරයන් ඔබලා විශාල කැපකිරීමක් සිදු කරන ආකාරය අපට දැක ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙවැනි ව්‍යසනයකදී මේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදාව අත්වැල් බැඳගෙන මේ කරන්නා වූ කාර්යයට අපි හදවතින්ම අපේ භක්තිය හා ආදරය පුද කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ ඒ අපිට අවශ්‍ය සහයෝගය ලබා දීම අපේ වගකීම් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ජනතාවත් මේ මොහොතේදී ඉතාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. මොකද තමන්ගේ ගෙමුදුලේ සිට තමන්ගේ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඒ කුණුකසල කළමනාකරණය ඒ කුණුකසල වෙන් කිරීම තුළින් ඔවුන්ගේ දායකත්වය ලබා දීම තුළින් ඉතින් එවැනි තත්ත්වයන් සමාජයේ ඒ ආකල්ප වෙනසක් තුළින් හොඳ පුරුදු සමාජගත කිරීම තුළින් මේ ව්‍යසනයන්ට මුහුණ දීමට අනාගතයේදී අපිට හැකියාව ලැබෙනවා. ඉතින් මේ මොහොතේ එකම දෙයයි අපි ආයාචනා කරන්නේ ඒ තමයි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ජාති ආගම් කුල ભેදයකින් තොරව මේ මෙවැනි ව්‍යසනයකදී අපි සියල්ල එකට අත්වැල් බැඳගෙන මේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හෙද කාර්ය මණ්ඩලය ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ඒ සියලු ස්වේච්ඡා සංවිධාන සමග මේ අභියෝගය ජයගන්නට එකට එක්වෙමු කියන ඒ ආයාචනය සිදු කරනවා. සීදුව රෝවලෙන් තවත් ඇඳන් 40ක් පමණ ඉල්ලා සිටියා ඒ අවශ්‍යතාවයන් සපුරන්න. ඉතින් මේක ඇත්තටම සමාජ ව්‍යසනයක්. මේක සෞඛ්‍ය ප්‍රශ්නයකට යහ ගිහිල්ලා අපේ දිනචර්යාව අපේ සිරිත් විරිත් සහ අපේ ජීවත් වීමේ රටාව අනුව ගොඩ නැගිලා තියෙන සමාජ ව්‍යසනයක්. ඉතින් අපි මේ රට අදටත් කසල කළමනාකරණය කසල වෙන් කිරීම ඇතුළු ඒ ප්‍රධාන සාධකයන් සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැහැ. ඉතින් ඒ තුලින් මදුරු කීටයන් බෝ වීම නවත්වන තාක්කල් ඒ තුලින් බිහිවෙන ඩෙංගු මදුරුවා සහ ඒ ඩෙංගු රෝගය නවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඉතින් ඒක හින්දා තමයි අපි ඒ නිවැරදි ජීවන රටාවක් තුළ ඒ යහපත් කසල කළමනාකරණයක් තුළින් මේ රට නිවැරදි මාවතකට ගත යුතු තැන අද පත් වී තියෙනවා. ඉතින් ඒ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරනකොට මේ ව්‍යසනයකට මැඩපත් වෙන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත හැකි වෙයි කියන තැන අපි ඉන්නවා. ඉතින් සෞඛ්‍ය සේවාව හැටියට මේ රජය දැවැන්ත ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ දැවැන්ත කාර්යභාරයක් මේ වෙනකොට ඉටු කරමින් පවතිනවා. ඒ අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන වෙන් කරමින් පවතිනවා. ඉතින් හැකි ඉක්මනින් මේ ව්‍යසනය ජයගෙන ඒ සෞඛ්‍ය සේවාව සහ ඒ සමාජ ව්‍යසනය
තුළින් සමාජ ව්‍යසනය මැඩ පවත්වන්නට අපිට හැකියාව ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. කීඩියෝ ඉන්නවා කියලා. ඒකට වෛද්‍යවරු විශේෂයෙන්ම පරීක්ෂා කරලා ඒ කීටයන් හඳුනාගෙන ඒවා විද්‍යාගාර තුළ සොයාගන්න ඕන කරුණු. මදුරු කීටයෝ හිටියත් ඒ අදත් අපේ වෛද්‍ය අධිකාරිතුමා සහ සියලුම කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරේ මේ රෝහලේ තියෙන සියලුම ඒ මදුරු කීටයන් බෝ වෙන ස්ථාන විනාශ කරලා ඒවා සම්පූර්ණයෙන්ම භාවිතා නොකරන වැසිකිලි කැසිකිලි වලවල් වහලා දාලා ඒ අවශ්‍ය කරන සම්පූර්ණ ක්‍රියාමාර්ගය අරගෙන ඉවරයි කියලා උන් තහවුරු කරා. ඒකින්ද සමහර අය මේ මූතවල් වල මාධ්‍ය සම්දර්ශන කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේක දේශපාලනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි, මේක ජාතික ව්‍යසනයක්. ඒ ව්‍යසනයට මුහුණ දීමේදී ජාති ભેද, ආගම් ભેද වගේම පක්ෂ ભેදත් නොතක කටයුතු කළ යුතුයි කියන තැන අපි මතරේ කාමාර තුලමම සමහර වෙලාවට රෑ 11ට 11 මාට්ටත් මේ රෝවලට එනවා නිරීක්ෂණය කරන්න. මේ සංවර්ධන කටයුතු වලට මේ මෙතන නියෝජනය කරන රෝවල් සංවර්ධන කමිටුව වුන් දන්නවා මේ සඳහා මගේ වුණ මැදිහත්වීම. ඉතින් ඒකින්ද මූලික පියවරක් වශයෙන් මේ අලුතෙන් ස්ථාපනය කරපු ඒ වාට්ටු සංකීර්ණය වලට සීදුව රෝවලින් ඇඳන් ගෙනල්ලා ඒ අවශ්‍ය කරන පාසුකම් ලබලා දීලා තියෙනවා. දැන් නැවතත් ඒ ඇඳම් ප්‍රමාණය මදීින්ද නැවතත් මේ පෝය දවසෙත් ඒ අදාළ රාජ්‍ය නිලධාරීන්ට කතා කරලා සීදුව රෝවලින් තියෙන තවත් ඇඳන් 40ක් ඉල්ලා සිටියා. ඒවත් මේ අවශ්‍ය යාමේ වෙනකොට ලැබෙයි. ඒ අපිට අවශ්‍ය කරන ඒ සියලුම අඩුපාඩු ඒ සියල්ල අපි සපුරන්න අපි බැඳී ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන අපේ මැදිහත්වීම අපි සිදු කරා. එතන සීමල ගහක් තියෙනවා. සීමල ගහට තියෙනවා වැසිකිලි පද්ධතිය. වැසිකිලි හබලන්න. අන්න ඒ වැසිකිලි ඒ තමා මේ වතුර ගන්න බකට් එකේ සහ මේ මේ කොම කාන මේ කොමඩ් එකේ හිටියේ මදුරු කීට. මුලින්ම කිව්වොත් හරියට පැහැදිලි. ඔයාලේ හෙද නේවාසිකාරයේ පිටුපස සියමල ගහ ගාව තියෙනවා ටොයිලට් එකක් අතහැර දැමු. අන්නේ රෝහලේ එතන තියෙන වැසිකිලියේ වතුර ගැනීමකට ගන්න බකට් එකේ සහ එතන තියෙන වැසිකිලියේ තමයි මදුරු කීට හිටියේ. දැන් ඔබතුමා අසාරණෙන් කියලා මේ 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 මේක මේ මේ මදුරු කීටේ හිටියේ මේ මදුරු කීටේ නෙමෙයි. ඔව්. එතන මේක ඩෙන්ගු කියලා අපි දන්නේ නැහැ තාම. ඩෙන්ගු කියලා පරීක්ෂා කරගන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ඔබතුමා කියනවා සාතික වශයෙන්ම මේ මේ මේක ඇතුළේයි ගත්තේ කියලා. ඇතුළේ ඉඳලා ගත්තේ මගේ ඡායාරූප තියෙනවා. මේක ඊයේ දවසේ මීගම රෝහලේ අපේ ආධුනික මහජන සභාව පරිශ්‍රයෙන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනාත් මේක පරීක්ෂා කරලා රෝහලට කියලා දැනුම් දීලා තියෙනවා මේක ඉවත් කරන්න කියලා. නමුත් ඒ ඉවත් කිරීම වෙලා නැහැ ඒ වෙලාවේ. ඒ අනුව අද දින අපි පරීක්ෂා කරද්දී අපිට මේක හම්බුණා. එතකොට මේ දැන් දැන් මේවා පහට දරින්නේ මේ මදුරු කීට මේවා. කොහෙටවත් යවන්නේ අපි ඒවා ඉවත් කිරීම තමයි කටයුතු කරන්නේ. විශේෂ අවධානයක් දුන්න අපේ සෞඛ්‍ය නිලධාරීතුමා කිව්වා රෝහල පරීක්ෂා කරන්න කියලා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව තමයි පරීක්ෂා කරන්නයි මේ අපි මන්ත්‍රීතුමාලා එනවා දැන් නැහැ. ඉතින් ඔබතුමාලා 40 තත්ත්ව අපේ කාර්ය මණ්ඩලයේ මදුරු කීට වාන් ඉන්නවා කියලා දැනුවත් කරලා තියෙනවා. ඒකත් බලලා තොරතුරු බලා ගන්න පුළුවන් සත්‍යද බොරුද කියලා. අයි ඔබතුමාලා මේ නඩු පවරන් නැත්නම් මේ පරීක්ෂණය කරලා ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම හතරේ 01යි.